රජයේ විසින් නොබෝදා නිකුත් කරන ලද පහ ඇලිරක් 2022 ඒ චක්‍රලේඛය හරහා මේ රටේ රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ට තම නිලැඳුමින් බැහැරව පහසු ආකාරයට ඇඳුමක් සකසා ඇඳගැනීමේ හැකියාව ලබා දීලා තිබෙනවා. දැන් මින් අදහස් කරලා තිබෙන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය පසුබිම් කොටගෙන ඊට අදාළව ආර්ථිකය ඉතුරු කරන් නැත්තම් වියපැහැදමින් අඩුවෙන් තමන්ගේ ඇඳුම පැනඳුම සකසා ගැනීමට අවස්ථාවක් සැලසීම. මේක හරි පුදුම දෙයක් මට තේරෙන්නේ නැහැ. මේ චක්‍රලේඛ සකස් කරලා මේව නිකුත් කරන අයගේ ජන විඥානීය කුමක්ද කියලා. හේතුව තමයි අපිට නිල ඇඳුමක් තිබෙනවා නම් ඒ නිල ඇඳුම එක හරි පට්ට ගන්න පුළුවන්. ආයතනයක විශේෂයෙන්ම අපේ කාන්තාව ඔසරිය සාරිය අඳිනවා නම් ඒ එකකින් දෙකකින් ඇයට පුළුවන්කම තියෙනවා ඒක පරිහරණය කරන්න. දැන් ඔය එතනින් එහාට ගිහිල්ලා අපිටම නිල ඇඳුමක් නියමිත කාන්තාවක නම් ඇය එකක් ඇඳද්දත් කවුරුත් දන්නේ ඒක තමයි නිල ඇඳුම. නැත්තම් සතියේට දවස් පහට පහක්වත් මිනිසුන්ට ඕනේ නෝ. නැත්තම් එකම ඇඳ කියන පසුබිමේනෝ. මේ විඥානීයමත් බොහෝ දිනෙකට නැහැ. අනික් පසින් ගත්තම අපි ගත්තෝ ශ්‍රී ලංකා එයාලයින් වගේ. ඒ තියෙන නිල ඇඳුම. එතකොට ඒගොල්ලෝ ඒක බැහැර කරලා. එහෙම නැත්නම් අපි හමුදාවේ කාන්තා නිල ඇඳුම. පොලිසියේ කාන්තා නිල ඇඳුම. එතන මේව බැහැර කරලා සිවිල් පිට වැඩ කරන්න කියලාද කියන්නේ? සම්පූර්ණයෙන් මේක ගුරුවරියන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන්ම පාසල් ප්‍රජාව තුළ ආචරණාත් ආචාර්ය හැසිරීම් රටාවෙන්ම ඇඳුමින් පැළඳුමින් ඇතුළු හැසිරීම් රටේ රටාවෙන්මයි ගුරුවරයෙක් වෙන්නේ. විද්‍යා චරණ දැනුම සහ හැසිරීම් කියන ආකල්ප දෙක නොයි ගුරුවරයෙක් බවට පත්වන්නේ. එතකොට ඒ දෙක ආරක්ෂා කරගන්න අපි කියනවා පුළුවන් නම් අපේ ගුරු ප්‍රජාවට දෙයියනේ ලදරු පාසලට නිල ඇඳුමක් තියෙනවා නම් අපේ මූලික පාසල් පද්ධතියේදී ප්‍රාථමික අධ්‍යාපනයේද ද්විතීක අධ්‍යාපනයේට තියෙනව නම් නිල ඇඳුමක් අපිට පුළුවන් නම් විශ්වවිද්‍යාල දරුවාට නිල ඇඳුමක් නියම කරන්න ඕනේ. මේවා කතා කරපු ගමන් කියනවා එතකොට රජයෙන් දෙන්න කියලා. රජයෙන් දීම කියන කාරණාව නෙමෙයි අත්‍යවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන ආකාරයට අද සකස් වෙලා තියෙනවා මේ රටේ රාජ්‍ය කාන්තාව රාජ්‍ය සේවී නිරත ඒ ඇත්තන් විසින් සාරිය ඔසරිය ඇඳගෙන ඒ කටයුතු කිරීම. එතකොට මෙන්න මේ විනය නැති කරන්න මේව තමයි අපේ හඬ නගා කිව්වේ උස් හඬින් හැම තැනින්ම රිංගන්න පුළුවන් තැන්ගෙනවා. ඒක වෘත්තීය සමිතියක් හරහාද එහෙම නැත්නම් බෝරාකාරී විවිධ බහුජන සංවිධාන හරහාද මේව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා වහාම මම හිතනවා මේක ගුරුවරියන්ට පමණක් නෙවෙයි මෙවැනි චක්‍රලේක හකුලා ගත යුතුයි මුළු සමස්ත රාජ්‍ය පද්ධතියේ පමණක් නෙවෙයි පෞද්ගලික ශේෂ්ත්‍රයේ පවා අද පෞද්ගලික පාසලක පවා ගුරුවරියකට තියෙනවා නිලැඳුම. ඒ සාරි ඔසරි ඒ අඳින් පෞද්ගලික ශේෂ්ත්‍රයේ සැමතනකම නිලැඳුමක් තියෙනවා. ඒ විනයටයි මේ ගහන්නේ. ඒ නිසා විනයක් නැති අර ඕන එකක් ඇඳගෙන ඇවිල්ලා මේක සංකර කරන්න පුළුවන් සමාජ ක්‍රමයක් බිහිවෙන්න මේ බෞද්ධ සංස්කෘතිය සහ උතුම් ආගම් හතරක් පවතින දේශය තුළ අපි ඉඩ නොතබිය යුතුයි කියන එක සඳහන් කරන ගමන් මෙවැනි චක්‍රලේක සම්පූර්ණයෙන්ම හකුලා ගත යුතුයි කියන එක තමයි පින්වත් මහා සංඝරත්න හැටියට අවධාරණය කරන්නේ. ස්ටාලින් ජෝසප් මහත්මයා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා තිබුණා ගුරුවරියන්ටත් සුසු ඇඳුමක් ඇඳීමේ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2022 9යි 27 වෙනි දින නිකුත් කරපු චක්‍රලේඛනය කිසිසේත්ම ගුරුවරුන්ට අදාළ වෙන්නේ නැති බව ඉතා කරුණාවෙන් දන්වන්නට ඕන. පළවෙනි කාරණය තමයි ලංකාව අවුරුදු 2600 ගානක් මුළුල්ලේ සිංහල බෞද්ධ සංස්කෘතියක් තියෙන අනන්‍යතාවයක් තියෙන රටක්. හාමුදුරුන්ට ඇඳුමක් තියෙනවා, ත්‍රිවිධ හමුදාවට අදාළ යුනිෆෝම් එකක් තියෙනවා, පොලිසියට අදාළ යුනිෆෝම් එකක් තියෙනවා, පාසල් ගුරුවරුන්ට ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිති යුනිෆෝම් එකක් තියෙන, ඒ වගේ අනන්‍යතාවයක් තියෙන ඇඳුමක් අපේ රටට ආවේනික වෙලා තියෙනවා අවුරුදු 10 කණක් උළුල්ලේම. සා ජෝසප් ස්ටාලින් මහත්මයා ළඟට ඕන පරිදි එහෙම නැත්නම් එන්ජිඕ කාර්යයට ඕන පරිදි මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරුන්ගේත් ළමයින්ගේත් යුනිෆෝම් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් එහෙම විශාල විනාශයක් සිද්ධ වෙන්න අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මතක් කළොත් එහෙම අපේ අති උතුම් කතෝලික ආගමික නායකතුමන් යේසුස් වහන්සේ පවා සඳහන් කළ දෙන බයිබලයේ ඒක සිතා මැනවින් සඳහන් කරලා තියෙනවා. ගෑනු කෙනෙකුට පිරිමියා ගැදුනොත් පිරිමියාට ගෑනුයාගේ ඇඳුම කිසිසේත්ම භාවිතා කරන්න එපා. ඒක දෙවියන් වහන්සේට කරන නිගාවක් හැටියට පර්ණ ඇස්තමේන්තුවේ සඳහන් වෙනවා.
ඒ නිසා ලංකාවේ කෙක්කනාට ඕන හැටියට තම තමන්ගේ මානසික මට්ටමේ හැටියට මම හිතනවා කිසි දවසක අද රටේ නිතාම දක්ෂම ඉතාම වැදගත් සිංහල බෞද්ධ සිරිතුරිත් ගරු කරන හොඳ අධ්‍යාපන ඇමතිවරයෙක් අපේ අධිනීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් කිසි දවසක මේකට ඉඩක් දෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ ඒ වගේම හොඳ ලේකම් කෙනෙක් ඉන්නේ නිහාල් රණසිංහ මහත්මයා ඒ ඇත්තන්ට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැති අපේ රටේ අනන්‍යතාවය අවුරුදු දහස් ගාණක් තිස්සේ තියෙන අනන්‍යතාවය විනාශ කරන්න එපා විනාශ කරන්න ඉඩ දෙන්නත් එපා කවුරු කවදා කොහොම මොනවා කිව්වත් මේ රටේ හැම දිනාටම ආවේනික ඇඳුමක් පළඳුමක් චාරිත්‍ර වාරිත්‍ර සිරිත්විරි තිබුණා ඒවා වෙනස් කරන්න දෙන්න එක කිසිසේත්ම සිද්ධ නොකරන්න කියලා ඉතාම කරුණාවෙන් මතක් කරන්න කැමැති සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම විවිධ අනුකරණයන් සිද්ධ කරන අවස්ථා අපට බොහෝ විට දකින්න පුළුවන්. එහිදී දරුවාගේ ස්වභාවය තමයි ඇහැට පෙනෙන දේවල් වේගෙන් ආකර්ෂණය කරගන්නවා. ඒ වගේම තමන්ට හමු වෙන ආදර්ශමත් චරිත ඒ අනුගමනය කිරීමට ළමයි පුරුදු වෙනවා. පාසල් පද්ධතියක දරුවට සමීපම තම කෙනා තමයි තමන්ගේ පන්ති භාර ගුරුවරයා හෝ ගුරුවරිය. ආචාර්ය භවතුන් ඒ ආචාර්ය භවතුන් දරුවන් හා සමීපව කටයුතු කරද්දී දරුවන්ට මාර්ගෝපදේශකයා වෙන්නේ ඒ ගුරු භවතුන් එනිසා අපි හරිම ප්‍රවේශම් වෙන්න වෙනවා ගුරු භූමිකාව අනුගමනය කරද්දී දරුවන් හා සමග දරුවන්ට නිතරම පූජාච පූජනීයාන පිදිය යුත්තන් පුදන්න කියන කාරණේ තමයි අපි නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ පෙන්නුම් කරන්නේ ඒ තමයි පහුගිය දවස්වල දැක්ක ප්‍රධාන කාරණයක් තමයි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහත්මයා ප්‍රකාශයක් කරනවා ගුරුවරියන්ට සුදුසු ඇඳුමකින් පාසලට එන්න කියලා ඒක ඉල්ලීමක් කරලා ඒක අනුමැතියක් ලබා ගන්න හැබැයි මතක තියාගන්න ඕන ගුරුවරිය දරුවාගේ චිත්‍රරූප මැවිලා තියෙන්නේ පන්ති කාමරයට එන යන උගන්වන ස්වරූප බොහොම ආදර්ශමත් විදියට විනෝද චාරිකාවක යනෝ වගේ එහෙම නැත්නම් වෙනත් කාර්යයකට නිරත වෙනෝ වගේ පන්තියේ ගුරුවරිය කටයුතු කරන්න ගියොත් එහෙම නිදහසක් ලැබලා දුන්නොත් එහෙම අපේ දරුවන්ට ඒක බොහොම බරපතල ලෙස ඛේදනීය ලෙස අත්වන අවස්ථාවක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා මේ විවිධ දේශීය සහ ජාත්‍යන්තරයේ බලපෑම් මත අපේ සංස්කෘතියට එල්ල කරන තදබල ප්‍රහාර වෙන වෙන මාතෘකා මගින් මේ කරලියට එන බව තමයි අපට පේන්නේ ජෝසප් ස්ටාලින් මහත්මයලා දැනගන්න ඕන මේ රට සිංහල බෞද්ධ රට සියලු ජාතීන් එකට ජීවත් වෙන රට ඒසා රටේ ජීවනාලිය බඳු ළමා පරපුරේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිද්ධ කරද්දී අපි කාටත් පැවරුණු යුතුකම් ටිකක් තියෙනවා වගකීම් ටිකක් තියෙනවා වෙනත් ආයතනයක හා සම කරලා පාසල් අධ්‍යාපනයේදී ගුරුවරයා දැස බලනවා නම් ඒක බොහොම ඛේදනීය අවස්ථාවක් ඒ නිසා අපි හැම විටකම මනවින් තේරුම් ගත යුතු දේ තමයි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවාගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා කටයුතු සිද්ධ කරද්දී පළවෙනි ශ්‍රේණියට ඇතුල් වෙන දරුවා තමගේ දෙමව්පියන් හැරුණාම ඊළඟට ඉන්නේ තමගේ ගුරුවරු. එසා එහි ගුරුවරයාට වැඳලා පුදලා කටයුතු කරන ස්වභාවය පුංචි පළවෙනි පන්තියේ දරුවා ටිකෙන් ටික අධ්‍යාපනය ලැබනකොට දරුවා ටිකක් මෝරනකොට ගුරුවරු හා සමීපව ඇති කරගන්න ඇසුර නිසුර සමහර විට පාසල් පද්ධතිය අවසන් වෙලා යම් දවසක තමන්ද රටේ සමාජයේ වංගකීම් දරන වේලාවකදී වුණත් ගුරුවරයා දැක්කහම හුනස්නේ නැගිට වැඳ ගෞරව දක්වන ස්වරූපය තමයි අද අපට පෙනින්න තිබෙන එදා ඒ අතීත ගුරුවරයා අපට ලබා දුන්නු ස්වභාවය. ඒ වගේම තරුණ වියට එළමෙන පාසල් දරුවා පන්ති කාමරයට එන විචූර්ණ ඇඳුමකින් සකස් වුණු ගුරුවරියක් එක්ක කටයුතු සිද්ධ කරද්දී අද මේ නවීනව ඇතිවලා තිබෙන විවිධ විපර්යාසයත් එක්ක චිත්ත විපර්යාසයන් එක්ක ඇතිවෙන ස්වරූපය කවර තැනකින් කෙලවර වේද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ජෝසප් ස්ටාලින්ලා වගේ අය හොඳින් කල්පනා කරන්න ඕන මේ කතා කරන්නේ මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය නිර්මාණය කරන ගුරුවරුන් පිළිබඳවද. ඒ නිසා මේ ගුරුවරුන් නිවැරදිව තමන්ගේ අධ්‍යයන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්න අවස්ථාවක ඒවට විවිධ බාධාවන් ඇති කරලා ඊළඟට බලනවා මේ
ඇඳුම් පද්ධතිය පව වෙනස් කරලා ගැලපෙන ඇඳුමකින් විචූර්ණ ඇඳුමකින් සකස් කරලා පාසල් පද්ධතියට ලොකු හනතුරක් කරන්නේ. ඒ නිසා ඒවා හිතන්න කල්පනා කරන්න යන නරකයි. ඒ වගේ මේ විනාශ අනතුරු මේ රටට සිද්ධ කරන්නේ. ඒ නිසා මේක සිංහල බෞද්ධ සංස්කෘතියකින් යුක්තව අනිකුත් ආගමික ප්‍රබෝධයන්ගෙන් යුක්තව මනවින් සකස් වෙලා ඉදිරියට යන්න පුළුවන් හැදෙන වැඩෙන පරපුරට මන අනාගතයක් නිර්මාණය කරගත යුතුව පවතින වෙලාවක නොසිතා කල්පනා නොකොට එහෙම නැත්නම් වෙනත් බලවේගවල උවමනාවකට මේ වගේ ප්‍රාථමික ප්‍රකාශයන් ඉදිරිපත් කළා ජන විඥානය අවුල් කරන්න සූදානම් වෙනවනම් ඒක තදබල වරදක්. ඒක අපි තදබලශී ප්‍රතික්ෂේප කරනවා වගේම සමස්ත භික්ෂුන් වහන්සේලා මේකට ජාතියක් ආගමක් කුලයක් පක්ෂයක් පාටියක් නැහැ. මේක අපේ දරුවන්ගේ අනාගතය. ඒ නිසා ගුරු භූමිකාව කියන්නේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒක වැදගත් වටිනා දෙයක්. ඒක පූජනීයත්වයක්. ඒක නිසා මුදලට සීමා නොවන වෘතිය ගුරු වෘතිය. ඒ නිසා ගුරුවරයාගේ වටිනාකම හැල්ුවට ලක් කරන එබඳු ප්‍රකාශයන් තදබලශී අපි ප්‍රතික්ෂේප කරන අතර එබඳු අවස්ථාවන්ට අවස්ථා වන් සලසා නොදෙන්න අපි සෑම දිනාම විශේෂයෙන් ආගමික නායකයෝ ඒ වගේම රටේ ඉන්න බුද්ධිමත් පිරිස් එනිසා ජාතික වගකීමක් දරන සෑම පක්ෂයක්ම හැම විටකම කල්පනා කළ යුතු වෙනවා පක්ෂපාත නොබලා රටේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යමක් කළ යුතුද ඒ දේ සිද්ධ කරනවා මිසක් මේ ප්‍රාථමික දේවල් යෝජනා කළා විචූර්ණ ඇඳුම් යෝජනා කළා අර තිබෙන චිත්‍රය දරුවාගේ ගුරුවරයා පිළිබඳව තියෙන චිත්‍රය වෙනස් කරන්න කටයුතු කරනෝ නම් ඒව මහ නින්දිත ක්‍රියාවලියක් බවයි මතක් කරන්න තියෙන්නේ. ශ්‍රී ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා අනිකුත් රාජ්‍ය ආයතනවලට ගැනපෙන ආකාරයෙන් ඒ වැඩ කරන සේවිකාවියන්ට එන්න පුළුවන් වගේම පාසල් ගුරුවරයන්ටත් ඒ අවස්ථාව සලසලා දෙන්න කියලා. ඇත්තටම අපේ රටේ අධ්‍යාපනය ගැන කල්පනා කළාම අධ්‍යාපනයට හොඳම නිර්වචනය දීලා තිනවා සිංහල මහ පොළොවේ කවියේ. ඒ තමයි ගුණනැල බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු. ශික්ෂණයත් ගුණවත්කමත් අධ්‍යාපනයත් දෙකම තිබුණොත් තමයි හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතන ප්‍රධාන වන්නේ ගුරු භූමිකාව. ගුරුවරයා කියලා කියන්නේ දැනුම ලබා දෙන කෙනෙක් පමණක් නොවේ. ආදර්ශ සම්පන්න කෙනෙක් විය යුතුයි. එහෙමනම් වචන තුලින් ක්‍රියාව තුලින් හැසිරීම තුලින් ශික්ෂණයෙන් දරුවන්ට ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. එතකොට තමයි දරුවෝ තුල ගුරුවරු ගුරුවරියෝ කෙරෙහි පිළිබඳව ගෞරවයක් ඇති වෙන්නේ ආදරයක් ලෙංගතුකමක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් තමයි පුළුවන් වෙන්නේ හොඳ පුරවැසියෝ මේ රටට දායාදකම් නිර්මාණය කරන්න. මෙන්න මේ අපේ කියන දේවල් අපේ සංස්කෘතිය ටික ටික වෙනස් කරමින් නොයේ වෙන වෙන මාර්ග ඔස්සේ ගමන් කිරීම ආරම්භ කළා තියෙන නිසා තමයි අපේ සමාජයේ දිනෙන් දින පිරිහෙන තත්ත්වයට පත්වන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්නේ මේ වෙලාවේදී පාසල් ගුරුවරයන් පාසලට අඳින ඇඳුම තමයි හොඳම ඇඳුම වෙන්නේ. ඒ ඇඳුම ඇඳලා වෙනත් ඇඳුම් වලට යනවා කියලා කියන්නේ නොගැලපෙන දෙයක්. ඒ නිසා අපි තරයේ ප්‍රකාශ කරනවා එම යෝජනාව නොගැලපෙන යෝජනාවක් වගේම එම ක්‍රියාව නොකළ යුතු ක්‍රියාවක් හැටියට. ගුරුවරු කියලා කියන්නේ විශේෂ වූ සේවාවක යෙදෙන පිරිසක්. ඒ ගුරු සේවයේ යෙදෙන අය තම වෘත්තියට ඇඳුම පවා බලපානවා. උන්ගේ ක්‍රියාකාරකම් ඇඳුම සෑම දෙයක්ම ඔවුන්ගේ වෘත්තිය කෙරෙහි බලපානවා. මොන ආර්ථික භ්‍රෂ්ටාවත් මොන දේ චක්‍රරේඛාවත් භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ඇඳුම තමන් සිසි ඇඳුමක් අඳින්නේ කියලා භික්ෂුන් වහන්සේලාට නියම කරන්න බැරුව ආසේ ගුරුවරයන්ටත් පාසල් සේවයන ගුරුන්ටත් කිසිසේත් තමන්ට සිසි ඇඳුමක් කැඳකැඳ පාසල් දෙන්න කියලා කියන්න බෑ. මොකද ඒක විශේෂ කර්තව්‍යයක්. එය
දරු පිරිස කෙරෙහි බලපාන දෙයක් විනය පිළිබඳ ප්‍රශ්නයක් ඒක තා සැලකිල්ල ගන්න ඕන මොකද ගුරුවරු කියන්නේ දෙවිවරු හැටියටයි සැලකන්තු ලබන්නේ ඒක මේ රටේ සම්ප්‍රදායේ මේ රටේ ඉතිහාසයේ හැමදාමත් ගුරුවරු කියන්නේ දෙවිවරුන් හැටියටයි සැලකුවේ තියෙයි බක් ගුරුවරු එක එක විලාසිතා ඇඳගෙන පාසල්ට ආවොත් මොකද්ද ඇති වෙන විනය දරුවන්ට විනයක් ආරක්ෂා කරගන්න පුළුවන් දරුවොත් පටන් ගනි තම තමන්ට කැමති ඕන දැසුමක් ඇඳගෙන ඉස්කෝලෙට එන්න මේක විකාරයක් වෙනවා ඒ නිසා යම් යම් චක්‍රලේක රජයේ විකෘති කරන එක වෙන මේකක් නමුත් ගුරුවරු විශේෂයි ඒවා බලපාන්න බෑ එනිසා වෘත්තීය සංගංකාර 6 වගකීම් කටයුතු කරන්න ඕනේ අද මේ වෘත්තීය සංගම් ක්‍රියාකරන ආකාරයෙන් ගුරුවරුන්ගේ විනය කියන එක පිළිහිලා තියෙන්නේ දෙවිවරු අද මහපාරවල් වල රස්තියාදු කරවන පෙළපාලියවද සටන් වලට ගෙනියන පිළිසක් බවට පත් වෙලා තියෙනවා මේ දෙවිවරු අද දෙවිවරුන්ගේ ගෞරවය නිසා කෙලසිලා තියෙනවා අද පාසල් විදේ පිළිහිලා තියෙන්නේ පාසල් අධ්‍යාපනය පිළිහිලා තියෙන්නේ මේ වෘත්තීය සංගම් ගෙනියන අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ගෙලියන ක්‍රියාමාර්ග දිශා සමේ වාට කිසිසේත් ඉඩ දිය යුතු නැහැ එනිසා රජයක් හැටියට රජයන් මේ වගකී මහසියට තේරුම් අරගෙන එනිසා ගුරුවරුන්ට ඒ විශේෂ සේවාවකද පිළිසක් හැටියට ඔවුන්ගේ සේවයට අදාළව ඒ විනය කියන එක විශේෂයෙන්ම ශිෂ්‍ය පරම්පරාව කෙරෙහි බලපාන දිසා ඔවුන්ට දිසි සංවරශීලී අඳුමක් හැම විසක් තමන්ට සිසි අඳුමක් ඇඳගෙන පැමිණීමට ගුරුවරියන් පමණක් නෙමේ ගුරුවරු පවා ඒ පිළි ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට ඕන ඒක ඉතාම අවශ්‍යයි මේ රටේ සම්ප්‍රදායික මේ රටේ සංස්කෘතියට අනුව ඒ පිළිවෙත කිසිසේත් වෙනස් විය යුතු නැහැ සාමාන්‍ය ඉතාම කාමේ මේ අවස්ථාවේදී කෙලිලා සිටින්නේ ගුරුවරුන් විශේෂයි මේ චක්‍රලේක අල්පාන බෑ දිසා ගුරුවරු ගුරුවරියන් සංගමද සිහිලීව ඒ ගුරුවරයන්ට ගුරුවරයන්ට අදාළ හැඳුමෙබ්බත් සැලසී තම සේවාව ඒ වගකී ප්‍රගතු ඉෂ්ට කරන්නට අධිෂ්ඨාන කරගන්නට කියලා තාම උනකමින් ඉල්ලා සිටිනවා